ලංකා මාතාව සූප කරලා බීලා තියෙන මොකුන් නැ ගල්වල තියෙන ලෙන්ටි ගල්වල ලිපිද මට හැංගෙච්ච මොනවත් නැද්ද ඊයන රාමත් මගේ රත්තරන් ගුවන් යනවා තියෙන ඇමරිකන් ඇල ගොඩ ගන්න කිව්ව මම පාර පෙන්නවා කින් ගොඩ ගන්න කියලා ඒක ඒ ගොල්ලරි ඔය ඔලගන්නද මට නේද රාමත් මාගේ අඩි 10ක් අතික රත්තරන් ගුවන් යනවාව ගම්පත් තුලා තියෙන පෙරේ කඩුවේ නම් නමත් එක කියන්නේ ඒකවර මෙන්න මෙහානේ කාමදේව පිරිමි එක්කත් තියන් ඉඳලා තියෙනවා කාන්තාවකුත් තියන් ඉඳලා තියෙනවා අන්තර්ජාලය එතකොට ලංකාවේ බිඹුලාගල්ලිය තියෙන සෙට් ලිපිය තියෙනවා ඒ පිරිමියා කවුද කියලා නමත් එක්ක එයාගේ නම තිස්ස ලෝකේ ආරම්භ වෙලා මිනිස්සු ඇතුළේ අවුරුදු 13 ඉඳලාම කොල්ලෝ කෙල්ලෝ කොල්ලෝ 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 එකට ජීවත් වෙනවා කෙල්ලෝ කෙල්ලෝ වෙනම ජීවත් වෙනවා ඒතරම් පරණයි ඒ කියන්නේ අවුරුදු 10,000 අවුරුදු 10,000 ලස්සේ දසලස්සේ අවුරුදු කෝටි ගණන් පැරණි මේ මහත්තයා ගොඩ කාලට පස්සේ මේ ආ මහත්තයා බලන්න මේ කොහොමද ජීවිතේ මේ මට මේ කොහොම ජීවිතේ මේ දවස්වල මේ දුඹලවගල ගියා කියලා ආරංචියක් ආව මේ මම බැලුවා වීඩියෝ වලේ මොනවද ගිහිල්ලා උනේ මෙන්න මම හිතේ ඉතින් අපි දැන් ඔබතුමා දැන් මේ මාස මම හිතේ 9කින් වගේ ලංකාවට ආවේ ඔව් මේ දුර ඈත රටකින්දලා දූපතකින්දලා නේද ඔව් එතකොට මට ආරංචි වුණා ඔබතුමා පළමු දවසේ ආවයි කියලා එයාපෝට් එකට ඊට පස්සේ මම උදේ කෝල් කරලා කිව්වන්නේ අපේ දිනපිටින් ඉන්න අනිත් මහත්තයා පාර මම ඔය හැම වෙලේම මේ අන්තර්ජාලයට කියන්නේ දිවුර පිටින් ඉන්න ඉන්ද්‍රිය මහත්තයා ඉන්නේ සීසස් රාජ්‍ය කියලා කියනවනේ එතුමා තමයි එක තමයි මේ වීඩියෝ කරන්නේ ඉතින් මහත්මයා ඔබතුමාගේ ඉතින් මම මාධ්‍යෙන් ඔය දිමුලාගල සෙල්ලිපියා හොයාගත්තා කියලා කතා කරන ඉඳලා ඉතින් පස්සේ මට ඔක තමයි ඔක එලි කරන්නේ නැහැ ඉතිහාසෙ මොකද මීදුලාඳුර බුද්ධාගම ගෙනාව කොට පස්සේ මීදුලාඳුර ආවට පස්සේ අක්ෂර මාලාවක් කියන එක අපි ඔක බලන් පොඩ්ඩක් ගියා මොකක් හරි මේ අපේ ඇත්ත ඉතිහාසය කතා කරන්න බෑ මේ සංග්‍රහෙච්ච සංගවිච්ච ඉතිහාසයක් තියෙන අපේ රටේ අවුරුදු ලක්ෂ කෝටි ගානක අපේ රටේ අවුරුදු ලක්ෂ කෝටි ගානක ඉතිහාසයක් තියෙන මේ අවුරුදු 4500ක නෙමෙයි අවුරුදු ලක්ෂ කෝටි ගාන අවුරුදු කෝටි ගානක ඉතිහාසයක් අපේ රටේ තියෙන ශිලා ලේඛන සාහිත්‍යව ඉතින් මේව කතා කරනකොට මම කතා කරන්නේ නැහැ ඉතින් මම සෙල්ලි දිවි කියවන්න ගියා මට බාධා කළා සාසිත මම ඒකෙන් එහෙම ෆොටෝ එකක් කරගෙන ආවා මම තමයි මේ තියෙන්නේ ෆොටෝ ප්‍රින්ට් අවුට් දැක් තේවා මේ මාගේ කතාව නම් කට්ටි අහන්නේ මේ දිමුලාගල සෙල්ලිපිය. මේක තමයි මහත්තයා. ඔව්. දිමුලාගල සෙල්ලිපින් ටිකක් කියලා තියෙන්නේ. ඔව්. ආ මහත්තයා පෑනේ ලියලා මොකද්ද පරිවර්තනය කරා මොකක් කරිය? මොන මෙලෝඩියක් පරිවර්තනය කරන්න දෙන්නේ නැහැ මහත්තයා මනු පරපුර ඉඳලා. මේ කිව්වට තේරෙන්නේ නැහැ මහත්මයා කියන්න. හරි අමාරුයි මම කතා කරන්න අමාරුයි මම ෆෝන් එකක් ඔෆ් කරලා තියෙන්නේ. අපරු කප පෙර උපන් බඹපුත් විවස්වත් මනු රජ කුලෙන් පත ඔකා වස්පුතු බානු මන්දදු පසේ නදි සුදසුන් භගීරත නහුත සංකිත රඟ දිලීප තිසංකු නල නබා දසරත රාම ලක්ෂ්මණ කුසලවාදී පසිදු ශක්ති රජුන්ගෙන් යුත කියලා මහා කතාවක් තියෙනවා මේ අපි මනු පරපුරේ ඉඳලා එනවා කියලා මේ කෝටි හිටපු හයවන පලාකුම්භාව රත්තුමා පිළිබඳව කතා කරනකොට පැරකුම්භා ශ්‍රේණියේදී ඔය කවිය තියෙන්නේ නමුත් වෙන තැන්වල ඔය මහාවංශය සුදෝන් රජතුමා පිළිබඳව කතා කරනකොට මහා ඉතිහාසයක් කතා කරනවා අංජන රජුරෝ සියාන රජුරෝ යසෝදරා තුන්දෙනෙක් ඉන්නවා ගැන කතා කරගෙන ඒ කතා කළා මහත්මයා දැන් ඇත්තෙම මේ දිමුලාගල සෙල්ලිපිය මේක මහා විශාල අකුරු 2000ක තියෙන මහා විශාල ඒ අවුරුදු ලස්ස ගණන් පැන්නේ ඉතිහාසයක් කතා කරන එකක් නමුත් අපිට ඒක කියවන්න අවස්ථාව නැහැනේ ඒක නිසා මම මේක බලලා ඊට පස්සේ ගියා අල්ලගංගල. අල්ලගංගලට ගිහලා අල්ලගංගලෙන් ඉඳලා ඊට පස්සේ ගියා උතුරින් එහා පැත්තේ කිලෝමීටර 4ක් වගේ දුරින් තියෙන විහාර භූමිය මම ඒකට ගියා. මේකට ගිහිල්ලා ඒක
ශිල්පියක් ම පිටපත් කරගෙන රටහන් දාගෙන මේ තියෙන්නේ. දැන් දිමුලාගල යන්න දුන්නේ නැති හින්දාද මහත්තයා ගියේ? නෑ දිමුලාගල ගිහලා ඉතින් තන මේවා කරගෙන පුරායිද ලෝක කතා කරලා කොහොමද ඒක ශිල්පිය මේ කියවන්න එපා කියලා මහත්තයා කිව්වා. ගොඩාක් කියන්නේ අර අන්තර්ජාලය දාපු හින්දා මායක මේ ගෙදරින් වගේ 18 දෙනෙක් ඒ දී කවලා කොහමද ඔක්කොම 80ක් දෙවියන් කන්දට යන්න රට පුරාම ආපු අය විවිධ මාධ්‍ය වලින් අර දැන් මේ බෑන් ඔය මේක මේ විගම පැත්තේ මේවන පාරේ හාමුදුරුවෝගේ පැත්තේ ගමයි අර ඉන්නේ ඔක්කොම ආවන්නේ ඉතින් ඒක වාද විවාද යන්නේ නැහැ මේ ඉතිහාසය වන්න යන්නේ. ඔව්. එතෙන්දී අපි වාද විවාද යන්නේ අපිට ඕනේ ඉතිහාසය. හරි ඉතිහාසය. ඔව් අපි අතර දැන් සමහර පොඩි මතවාද දුන්නාට මේවන පාරේ හාමුදුරුවෝ මේ මායත්තලේ ඉතිහාස කතන්දරදී අපි එකට නින්නේ බුදුවාද ලංකාව පන්න කියලා ඊට පස්සේ වැඩේ කරගන්න බැරිලා පල්ලම් බැස්සන් පල්ලම් බැලේ ඉතින් ආපහු ආවා. ඊපස් අපි අරගන් ලෝහල් එක හිටියා. ඒ මාත්‍යත් එක සිටුමිනි සෑය සල්මිනි සෑය අනම්ම නම් බලන්න කියලා තොප්පිකට ලකටක් දීලා අපි ආවා එන්නේ ඉතින් දානිකරට ගියා මේ පැත්තේ දුම් ඉතින් ඔක්කොම රවුම් ගාලා ඉතින් බැලුවා 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 අවුරුදු කෝටි ගණක ඉතිහාසයක් තිබුණා ඉතින් කෝටි ගණක ඉතිහාසයක් තිබුණාට මාත් ඔප්පු කරන්න සාක්ෂි නැහැ පිළිගන්නන්නේ කවුරුවක් අක්කා කඩේ කිව්වට පිළිගන්නේ නැහැ පිළිගන්නේ නැහැ පාර දැන් පස්සේ මං කල්ලා පිළිගන්න පුළුවන් මේ තියෙන්නේ මාත්‍ය මේ පාර මේක පිටපත් කරලා මං මේ තියෙන්නේ ඕ හරි ඔන්න තව ඔයගොල්ලෝ අල්ල පෙන්නන්නකො ලස්සනට ඔන්න මම ඒ සටහනක් දාගත්තා හොඳේ ඉතින් මේ මම ගලේ තිබ්බ ලිපියද ඔය මහත්තයා ගලේ තිබ්බ ලිපිය තමයි සටහන දාගත්තේ නා පහලින් ලියලා තියෙන එක මං ගාතේ ඉච්ච පොතක සටහනක් දාගත්ත දාගෙන ඉඳලා අද උදේ නැවත මම මේක ආපහු හැදුවා ලස්සනට අහ අද පහලින් සටහන දාලා තියෙන්නේ මේක ගැන හෙව්වා තොරතුරු මේක දැන් හොයාගෙන ගියාම 1832 දී 1833 සමා වෙන්න 1832 කියලාමයි කියවෙන්නේ ඒක හේතුවක් තියෙන නමුත් 1833 තමයි මේක ආරම්භ වුනේ 1832 දී මේගොල්ලෝ ලංකාවට ඇවිල්ලා ඒ වුමනා කරන කූඩාරම් ගහලා ඒ පසුබිම් හදාගෙන අස්සෝ හොයාගෙන හරක් හොයාගෙන අද හොයාගෙන කරත් හදාගෙන ඒක දැන් වගේ වාහන නැහැ පාරවල් නැහැ මහා වනාන්තරේනේ ඒපා ඒගොල්ලෝ මේ වැය කරවල වල වනාන්තර මුළු ලංකා සිටීම හදනකොට මේවා ඔක්කොම පිටපත් කළා පිටපත් කළා පිටපත් ඔක්කොම එංගලන්තයට අරගෙන ගියා 1838 වෙනකොට ගෙනියලා ඊට පස්සේ ඒවා ඒ කාලේ හිටපු ලෝකයේ විවිධ මහාචාර්යවරු එක එක රටවල වලින් ආපු ප්‍රංශයේ ජර්මනි කැනඩාව වගේ රටවල රුසියාව බොහෝ අය ඇවිල්ලා හිමියාගෙන කරලා පස්සේ ලංකාවේ ඒ පුරා විද්‍යා කියලා පැත්තක් ආරම්භ කළා ගෙවිලා මේ කතා කරන ඒ වැඩි ඒ පුරාණ ඒ සුද්දොරිසිං ඉතින් පරවන පෙරණීහෙද්දිපි කියලා ඉංග්‍රීසි පදක් තියෙනවා 1883 එඩ්වර්ඩ් මුර විසින් ප්‍රකාශ කරලා ඒ වැඩි මේවත් ගැන තොරතුරු තියෙනවා දිඹුලාගල අවට ඒගොල්ලෝ කතා කරනවා ඒගොල්ලෝ කියනවා දිඹුලාගල අවට ප්‍රදේශය කියා නිම කරන්න බැරි අවුරුදු ලක්ෂ කෝටි ගණක ඉතිහාසයක් තියෙන භූමියක් කියලා දිඹුලාගල අවට ඒ කියන්නේ දිඹුලාගල පන්සල නෙමෙයි මේ කියන්නේ දිඹුලාගල පන්සලේ ඉඳලා අපි කන්ද මුදලලා ලන්වත් දාලා කිලෝමීටර 25කට අවමක් ගන්නකො ඔව් يعني දිඹුලාගල කන්ද මුදල ඉඳලා රවුම කොහොමද පුතුමා ඒක හඳුන්වලා දෙන්න මට තේරෙන්නේ නැහැ මේ කිලෝමීටර් 25ක රවුමක් ගන්නකො උදාහරණයක් අපි කිලෝමීටර් 25 දෙක ලම්මක් ගන්නවා අර කිනෝක රවුමකට කරපුවම මොන්න බෝඩරේ ඒගොල්ලෝ කියනවා සුද්දෝ කියනවා අවුරුදු ලස් 10000 ගණන් නෙමෙයි 10000 ගණන් නෙමෙයි අවුරුදු ලස්ස කරන්නේ නෙමෙයි අවුරුදු කෝටි ගණන් පැරණි ඉතිහාසයක් තියෙනවා කියලා මෙන්න මේ පරාසෙයි සුද්දෝ කියන්නේ පිට ශක්‍ර ජීවින් පවා ආපු දෙවි දේවතාවෝ ඇවිල්ලා දෙවිවරු කපාද බැඳලා ඒවා හිටියයි කියලා මහා කතාවක් තියෙනවා ඉතින් මම ඕකට සෑහෙන මහන්සිලා මූලාශ්‍ර හොයලා 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 ගියාට පස්සේ මේ ෂෙල්ලිපි දැන් මම කියවට පරිලත්නය කරගන්න තේරෙන්නේ නැහැ. මට පරිලත්නය කරන්න තියෙනවා මේ තිස්සගේ භාර්යාව ඒ කියන්නේ තිසහා ජය ප්‍රේවයාච ලෙනේ ලෙනේ කියන නම් පොඩ්ඩක් අකුරු මෙයාලා පැහැදිලි මේ නම ලිනේ තමයි ඊට පස්සේ සගස. ඒ කියන්නේ බුදුන් ප්‍රමුඛ මහා සංඝයා පූජා කරලා තියෙනවා මේ ලේන. එතකොට මේ බුදුන් කවුද කියලා අපිට කියන්න බෑ. මේ නෝතනේ හඳුන්වන ගෞතම බුදුන් හෙවත් ගෝතම ගහ පස්සට ගියාම ගෝතම ගෞතම බුදුන්ද කාශ්‍ය බුදුන්ද කොණාගම බුදුන්ද කර්කන්ද බුදුන්ද ඊට පෙර හිටපු දීපංකර පාදමුණි හිටපු දීපංකර බුදුන්ද කොණ්ඩඤ්ඤ බුදුන්ද ඊට පෙර හිටපු පියමතරා බුදුන්ද රේවත බුදුන්ද මොන බුදුන්ද කියලා හොයන්න බෑ. මොකද බුදුවරු 512000 ඉතිහාසයක් තියෙනවා මේ ලංකා භූමියේ. එතකොට අවුරුදු 512000 කිච්චේ බුදුරු පහළලා තියෙනවා 512000. ඒගොල්ලෝ අවුරුදු 100ක් අවුරුදු ලක්ෂ ගණනක් තියෙනවානේ. ඒක අවුරුදු 100ෙන් අපි වැඩි කරමුකෝ. ඔව්. බුදුරගේ ආයු කාලේ 100යි කියලා ගත්තොත් එහෙම 512000 100ෙන් වැඩි කරාම මට නම් තේරෙන්නේ නැහැ කියන්නේ. මොකද මට කියන්න පුළුවන් ද ගණනේ කළා.
කෝටි කෝටි ගානක් එනවනේ කෝටි ගානක් ඒක වීඩියෝ එක බලන ඔයගොල්ලෝ හොයාගන්න ඒතර මේ ගැන හොයාගත්තා හොයාගෙන ගියා මට පැරණි පොතක සුද්දාගේ මේක මම අහන්න මට මේ ඉංග්‍රීසි කියවා ගන්න නෑ මහත්තයා මේ R E V A Y A comma G E N T tak S I N T tak ඊට පස්සේ F P M I T tak ඊට පස්සේ O ඕ අකුරයි F අකුරයි තියෙනවා ඊට පස්සේ R අකුර තියෙනවා E අකුර තියෙනවා B අකුර තියෙනවා A අකුර වලින් ඉලක් තියෙනවා මම මන්ද මෙන්න මම තේරෙන්නේ නැහැ මහත්තයා ඔබතුමා මෙන්න බල කොහොමද මට බැරි කම ලබ තුමා ඔබතුමා ඉතින් රටමනේ ඉන්නේ ඉන්නේ කප්පට් කැප්චර් කරනන්නේ මහත්තයා මේක මේ සාමාන්‍ය සිංහලෙන් ගෑනු කෙනෙක් හඳුන්වන නම කියලා කියන්නේ. රෙවයා කියන්නේ එයාගේ නම රෙවා. රෙවා. සංස්කෘත වලින් රෙවා කියලාමයි තියෙන්නේ. ඊට පස්සේ මේකේ මහත්ය තියෙනවා name of prati the wife of kamadeva kamadeva කියන කතාවක් තියෙනවා kamadeva කියන්නේ කවුද kamadeva කියන්නේ මහත්තයා kamadeva කියන්නේ kamadeva දෙවි දෙවියා නේද ඔව් ඒර ඉස්සර මම පොඩි කාලේ අපේ ඔය සංගත විනන්ද මහා පණිවරු හිටියානේ ඒකටම එක එක වහ ගන්න ඔය පයි ආරමාය සප්පාමි ජෝතිදේවි මම ඉගෙනම කෙනෙක් ලංකාවේ එයාගෙන් මම පොඩ්ඩක් ආරම්භ දිනවා අපේ වන්දනේ නායක හඳුනුන යාගෙන් දා අපේ තාත්තලගේ මහත්තයාගේ බාප්පලාගේ කාටිනේ වන්දනේ හිටිය අපේ ආතකිනුත් මේ නායක හඳුනුන කොන්ද එයාගේ අපේ අම්මගේ තාත්තගේ උපන් සහෝදරයෙක් නියුණු සහෝදරයෙක් හඳුනුන කොන්ද අත්නොරේ පොදුගුඩු දෙහැර තමයි හිටියේ කාලේ මේ 1900 ගණන් වල හොන්ද කොහමරි ඉතින් ඕමයිද ඔතවා බාද මේ මේ මම ඒ කාලේ අර සංගත පිළිබඳ පොඩ්ඩක් හොයන්න බලන්න එහෙම මේ පොත්පත් බලන්න ඔය අපේ මහාචාර්ය නාගොඩ ආරියදාස වික්‍රමසේකර මහත්මිය හම් වෙන්න මං ගිහින් තියෙනවා ඒ කාලේ මේ මහරගම පිළියන්දල් පාරේ ඇලවල හන්දියේ මර මේ පොඩ්ඩක් එහා ඉස්කෝලේ ගාව ගෙදර ඒක මහා පුස්තකාගාරයක් ඒක කෝටි ප්‍රකෝටි ගන්න ඒ සංගත පොත් තියෙනවා අපි දැකලා නැති මහත්මිය මේ පොතක් වෙන මහත්මිය මෙන්න මේක උස මේ මෝනියා විලියම්ස් ඉංග්‍රීසි සංකෘත සද්දකෝෂි කියලා. ඕක අපි චෙක් කළා. ඕක චෙක් කළාම මේ මේවා ගැන තියෙනවා. ඒක බල්ල බල්ල ඉන්නේ දැන් ලොවම් පොන්නේ නැහැ දැන් මට මේ. ඊයේ ඔක යන්න උනාට පස්සේ මට බෑ හොයන්න. ඒ පාර මම ඊයේ රෑ නා බොන්නේ කොක් කරන් තියෙන රෑ 9 ඉඳලා මම කතා කරලා අපි ගම්පල කුලට කතා කරලා මම පොඩ්ඩක් මෙන්න කාමදේව ගැන කවුද කියලා හොයලා ගියපන්. ඒ පාර එක Google චෙක් කරලා වුණා. මට මේ කොර කැලක් මැසේජ් කළා තිබුණා. ආහ් මම රෙහපත් යන ඔල් ගන්න ළමයි කිව්වා ළමයට කියලා දැම්ලා හොල් හොලන්නේ නැහැ නේ කී. ඒ කාරේ කරලා පොඩ්ඩක් ලියව ගත්තා. මේ පොර කැරිම කියනවා කිය. අමේ කියවන්න නින්ග. කියවන මහත්තයා. මම කියන්නේ ආස යහන. ඔව්. කියන්නේ කාමදේව ගැන කිව්ව කියන්නේ. කාම. දැන් ඔය කියන්නේ කාමදේව ගැන නේද? ඔමේ කාමදේව ගැන කියන්නේ. කාම සංස්කෘත භාෂාවෙන් කාමදේව කියලා කියනවා. කාමදේව සහ මන්මතා ලෙසද හඳුන්වන ලබන අතර කාම භෝගී ආදරය ආශාව සහ විනෝදය පිළිබඳව හින්දු දෙවියා වෙන අතර බොහෝ විට ඔහුගේ සහකරු ඒ කියන්නේ වල්ලබයා සහකරු කියන්නේ පිරිමි සහකාරියා සහ කාන්තා සහකාරිය වන රති සමග නිරූපණය කෙරේ. ඔහු උක්දුන්නක් සහ මල්ලීතල වලින් සන්නද්ධව විසිතුරු හා මල් වලින් සැරසුණු කඩවසම් තරුණක ලෙස නිරූපණය කර ඇත්ත කියලා මහත්මයා ෆුට් නෝට් එකක් තියෙනවා. ඒ ෆුට් නෝට් එක බැලුවාම මහත්මයා මෙයාගේ ෆොටෝ තියෙනවා 10,000 ගණන් මල් දුන්නෙන් වඩින ඉලන්දාරියා. තුන් තුඹ මල් වෙද්ද ඇඳලා බණ්ඩි වල්ලු දැත දමාලා කියලා අපේ කරිලිය ගැතින. ඒතකොට මේ මෙයා තමයි මල් සරා කියන්නේ. ඊතලෙන් ඉදිනවා කියන්නේ පසු කාලේ. උක්දුන්නක් කියන්නේ කියනවා. උක්දුන්න. එතකොට මේක මහත්මයා මහා හැන වැලක් වෙනවා මට හරි මහා. මහත්ත පොඩ්ඩක් කියන්න මේ එකපාරට කිව්වනේ දැන් ඔය වල්ලබය සහකාරී කියලා දෙකක් තියෙ මොකද්ද? වල්ලබය කියන්නේ මහත්මයා ඒ කාලේ නම් මහත්මයා ලෝකේ ආරම්භනේ කවද්ද? ලෝකේ ආරම්භය දුමාන දෙක මාසයක් විතර ගිය දරන දාම් මහත්මයා මේ ලෝකේ ආරම්භය මිනිස් ඇදලා අවුරුදු 13 ඉඳලාම කොල්ල කෙල්ලෝ කොල්ල 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 ඕ එකට ජීවත් වෙනවා. කෙල්ල කෙල්ල වෙනම ජීවත් වෙනවා. ඇත්තට පරණයිද මහත්තයා? ඔව් ඒක නම් පරණයි. ඒ කියන්නේ අවුරුදු 10,000 ලස්සේ දසලස්සේ අවුරුදු කෝටි ගණන් පැරණි. මේ අවුරුදු කෝටි ගණන් පැරණි
ඒ කාලේ නම් ලෝකේ ආරම්භක දවසේ නම් මේ මේ ඒකට දැන් කියන්නේ අර මේ බබුදාස වල පාර්ලිමේන්තුවේ මේ ලංකාවට ගෙන්න හැදී ඔය මොකක්ද එකට කියන්නේ මම සම්මරිසි මන්ද මන් දන්නේ උගාපු කන ඔය ඒ කාලේ ගියා ලංකාවේ ඇමතිවරේ කල් ප්‍රසිද්ධයි කොල්ල රටේ කියන්නේ මොකද්ද මංගල සමරවීර ගේන්න හදුවයි කියලා මොකද්ද ඒකට කියන්නේ සමලිංගික සේවනය කියලා ඒක පිරිමි විවාහ කාන්තා එතකොට මෙන්න මෙයා මේ කාමදේව පිරිමි එක්කත් තියන් ඉඳලා තියෙනවා කාන්තාවකුත් තියන් ඉඳලා තියෙනවා දැන් මහත්මේ මේ එතකොට දැන් අන්තර්ජාලය තියෙනවා නේ ඔව් අන්තර්ජාලය තියෙන්නේ එතකොට ලංකාවේ බිඹුලාගලියා තියෙන සෙල්ලිපිය තියෙනවා ඒ පිරිමියා කවුද කියලා නමත් එක්ක එයාගේ නම තිස්ස අහා සෙල්ලිපියේ තියෙන්නේ තිස්ස කියලා නේද තිස්ස කියලා තියෙනවා පැහැදිලිද මම සෙල්ලිපිය පස්සේ තේරුම් ගත්තා සෙල්ලිපිය පෙන්වන්නේ ඔව් සෙල්ලිපිය තේරුම් ගන්න සෙල්ලිපිය විස්තර කරන දෙන්න නෑ මේ එකක්වත් මූලාශ්‍ර හයිතයි මේ නිකන් හිතලු එහෙම නෙමෙයි මේගොල්ලෝ කියනවා අවුරුදු 100 200 නෙමෙයි අවුරුදු 10,000 නෙමෙයි අවුරුදු 10,000 ලක්ෂේ දසලක්ෂේ අවුරුදු කෝටි ගණන් පැරණි ලේඛනයක් තමයි දිමුලා කරලා තියෙනවා කියලා කියන්නේ. ඒක මූලාශ්‍ර සාහිත්‍යව ඉංග්‍රීසි පොත් 100 ගණකින් දෙන්නම්. ඔව්. එතකොට Hindu පුරාණ ග්‍රන්ථ තියෙනවා 100ක්ම. මෙන්න මේ ටික මාත මට හරි මහන්සි. මං කිව්වොත් ඒක හුඟක් කට යහන් ඉන්නවා නමුත් ඉතින් කාමදේවගේ උපත පිළිබඳව කතාව විවිධ හින්දු ග්‍රන්ථවල ප්‍රභේද කීපයක් ඇත. 18 කියලා ෆුට් නෝට් එකක් දීලා ඒක ඇතුලේ තියෙන පොත් 40ක් විතර නේද? මේක හයියෙන් කියවන්න කාටද පුළුවන් සිංහල අකුරු කියවන්න පුළුවන් අයියේ. කාමදේවගේ උපත පිළිබඳව කතාව විවිධ හින්දු ග්‍රන්ථවල ප්‍රභේද කීපයක් ඇත. තෛත්තරීය බ්‍රාහ්මණ සහ මහා භාරත වීරකාව්‍යයේ ඔහු ධර්ම පුත්‍රයෙකු දැහැමි දෙවියන් සහ ප්‍රජාපති මැරීමේ නියෝජිතය කියලා කියන්නේ ප්‍රජාපති ලෙස සඳහන් වේ. ඔහුගේ මව තෛත්තරීය බ්‍රාහ්මණේහි ධර්මාගේ භාර්යාව සද්දා ලෙස සඳහන් වන අතර මහා භාරතයේ හරිවංශයේ උපග්‍රන්ථය ඔහුගේ මව ලක්ෂ්මි ධර්මගේ තවත් භාර්යාවක් බව සඳහන් කරයි. ශිව පුරාණය, කාලිකා පුරාණය, බ්‍රහ්ම වෛර්ත වෛවර්ත පුරාණය සහ මත්ස්‍ය පුරාණය ඇතුළු පුරාණ ග්‍රන්ථවලට අනුව කාම යනු බ්‍රහ්ම දෙවියන්ගේ මනසින් උපන් පුත්‍රයන්ගෙන් කෙනෙකි. වඩාත් පොදු ආඛ්‍යානය තුළ බ්‍රහ්ම සියලු ප්‍රජාපතිවරුන් සහ සන්ධ්‍යානම් කන්‍යාව නිර්මාණය කළ පසු අතිශය කඩවසම් හා තරුණ මිනිසෙක් ඔහුගේ මනසින් මතුවී ඔහුගේ උපතේ අරමුණ ගැන බ්‍රහ්මයාගෙන් විමසයි. බ්‍රහ්මයා ඔහුට කාම යන නම තබන අතර ඔහුගේ මල්ලීතල විදිමින් ලෝකයේ ආදරය පැතිරවීමට අනගරයි. කාම මුලින්ම බ්‍රහ්මයාට එරෙහිව ඔහුගේ ඊතල භාවිතා කිරීමට තීරණය කර ඔහුගේ මල්ලීතල වලින් ඔහුට විහිනවා. ප්‍රජාපති ධර්මය මෙයින් කනස්සල්ලට පත්වන අතර ඔවුන් දෙස බලා බ්‍රහ්ම සහ කාම යන දෙදෙනාටම සිනාසෙන ශිව දෙවියන්ට කතා කරයි. බ්‍රහ්මයාට සිහිය ලැබෙන අතර අනාගතයේදී ශිව විසින් කාම දවා අලු කරන බවට ශාප කරයි. කෙසේ වෙතත් කාමගේ ආයාචනය මත බ්‍රහ්ම ඔහුට නැවත ඉපදෙන බව සහතික කරයි. මිත්‍යාවේ පසුකාලීන අනුවාදයක් ස්කන්ධ පුරාණයේ දක්නට ලැබේ. ඒ අනුව බ්‍රහ්ම විසින් කාම නිර්මාණය කරයි. ප්‍රජාපති වරුන් එකෙන් මැරීමේ නියෝජිතයන් ප්‍රජනනය කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඔවුන් තුළ ආශාව අවුල්වාලීමට ඔහුගේ මනසින් සිදු කරයි. දැන් ඔක් කියලා ඉවරයිද? නෑ. වැඩිංගල කියලා ගමන්න තේරුණෙත් නෑ මොනවද කියලා. ආපය කියනවා දන්නේ නෑ. කොහොමද මහත්මයාද මේ මෙතන මේ හරි කේස් එකක් තියෙනවා. දැන් මහත්මයා ඔය උපත පද පිළිවෙල කතා කරන්න කියන්නේ මාත් මම නම් තේරෙන ඔබතුමාට කියන්න පුළුවන්ද මම මේ මම ඇත්තට මහත්තයා කතා කරන අතර මම මේ ඉන්ටර්නෙට් එකේ චෙක් කරා මාත්තයා ඔව් කියන්න බලන්න මම නම් මාත් මාත් ඉන්ටර්නෙට් වල තේරෙන්නේ නැහැ මාත්තයා මේ ඒකේ මාත්තයා කියන්නේ Hindu පුරාණෝක්ති වල කාමදේව නිශ්ත උපන් දිනයක් වෙනුවට සදාකාලික දෙවියෙකු ලෙස සැලකේ Hindu විශ්වවිද්‍යාවේ කාලය පිළිබඳ සංකල්පයේ චක්‍රීය වන අතර කාමදේව ඇතුළු ඇතැම් දෙවිවරුන් මේ චක්‍ර පුරාවට පැහැදිලි ආරම්භයක් හෝ අවසානයක් නොමැතිව පවතින බව විශ්වාස කරේ. කාමයේ
කාමදේව සඳහා නිශ්චිත උපන්දිනයක් නොතිබිය හැකි වුවද ඔහුගේ කතා සහ පුරාවෘත විවිධ හින්දු ග්‍රන්ථ හරහා සම්ප්‍රේෂණය වී ඇති අතර ඔහු ආදරය හා ආශාව සමග සම්බන්ධ වූ හින්දු දෙවිවරුන්ගේ දේවස්ථානයේ සැලකිය යුතු චරිතයකි. කාලයක් කියන්න බෑ ගැන අවුරුදු කෝටි ප්‍රකෝට ගන්න තැල්ලිකෝ මගේ සෙල්ලිපේ සටහන් කොලේ දල මේ තියෙන් මාත්‍ය සෙල්ලිපිය එතට මේ ගැන පූර්ණ විත්‍යා සුද්දන්ගේ පොත්තක තියෙන අතකට මං ඒක මාට මට ඉංග්‍රීසි අමාරුවෙන් ඔබතුමා පොඩ මේ කොහෙද මාත්‍ය තියෙන්නේ දැන් අපි මේ ලංකා වාසී ජනතාවට කියෝ මේ කොහෙද තියෙන්නේ කියලා දිගුලා කර ළඟ කොහෙද මේ තියෙන්නේ මේක බෙහෙර කළ කියලා තමයි මාත්‍ය කියන්නේ ආ හා කොහෙද දන්නේ බලන්න කියෝ කොහෙ කොහොමද ඒකට යන්නේ බෙහෙරගලට යන්නේ මහත්තයා කියන් බලන්න බෙහෙරගල ඉන් බින්තන්නපත්තු ඔව් of the Batticolo district ඔව් 2 and 1/2 mile north of the 67th mile post on the road to Batticolo from Badulla ඔක සිංහලෙන් කියන්න මහත්තයා තේරෙන්න මේක මහත්තයා තියෙන්නේ බෙහෙරගල බින්තන්නපත්තුවේ තියෙන්නේ ත්‍රිකුරාම district කිලෝමීටර් 2.5ක් උතුරට යන්න ඕන 67 වෙනි සැපවම් කණු ඉඳලා. ඔව්. ත්‍රිකුණාමල බදුල්ල පාරේ. ත්‍රිකුණාමල බදුල්ල පාරේ. ඔව් මේ අනිත් පැත්තේ කියවනම් ත්‍රිකුණාමල බදුල්ල පාරේ 67 වෙනි ත්‍රිකුණාමලද බැටිකොලෝද? බැටිකොලෝ. බැටිකොලෝනේ. ඔව් මට කරුණානේ. ඔව් දැන් මේ ඕක මේ ත්‍රිකුණාමල පාර කියලා කියන්නේ මහත්මය පොළොන්නරු ත්‍රිකුණාමලයි. ඔව්. ඔව්. නෑ එහෙමත් නෑ. පොළොන්නරු බැටිකොලෝ. ඒක මරු කතාවක් තියෙනවා මේ. මම ඔය හැමදාම ගියේ ඉඳලා කියන්නේ. මං 82 නම්මත් ආවිද මේ ගියේ. පැටලෙන මහත්මය. නෑ ඒක බලන්න නෑ පැටලෙන නෙමෙයි ඔක්කොම අංගොඩ යන්න වෙනවා කියෙව්වොත්. දැන් ඕක හොයන්න ගියා අවුරුදු මට 13ක් විතර. ගියා කොහෙවන්නේ. පොළොන්නරු ඉඳන් ත්‍රිකුණා මදකලපුවට යනකම් ගියා හොයා ගන්න බෑ. ඊට පස්සේ බදුල්ල ඉඳලා ගියා මදකලපුවට පාරේ නෑ. කොහොමද හොයලා ඉතින් කොහොමද මං හොයාගත්තා. මං හොයාගෙන දැන් තියෙන දණ කියන්නේ නෑ කාටවත්. සෙල්ලිපිය මෙන්න මං පිටපත් කරන් තියෙනවා තියෙන දණ කියන්නේ නෑ. කොහොක්කම් කරන්නේ නෙමෙයි උඹලත් හොයාගෙන. ඔයගොල්ලෝ හොයාගෙන යන්නකෝ. හරි. මං පිටපත් කරන් තියෙනවා. එතකොට මේක මහත්මයා 1833 ඉඳලා ග්‍රන්ථවල ග්‍රන්ථ 42 දෙක මේක තියෙනවා. ඔය අවසාන ග්‍රන්ථයක් තියෙනවා 1977 කියලා නැත්නම් ඔයක මහත් කියන්නකෝ ඔයක සිල්ලිපිය ඔය කියන්නකෝ ඉංග්‍රීසි කියන්න ආපහු හොඳ මුලින්ම කියන්න මේ සෙල්ලිපියද ඔව් කියන්නකෝ ඔව් මේ මහත්ය 405 කියන සෙල්ලිපිය ඔව් 405 කියන ලේඛනේ ලේඛනේදීනේ උපශක මේ පිටපත සහ පිටහ ච ඔව් ජය ඔව් රෙවය ච ඔව් ලිනේ ශරස ඔව් හොඳට දේන් කළා කියන්නේ නහන් ගන්න තර මග්න වොන්නේ නැහැ හොඳ මම දන්නවා කතන්දරේ එතකොට මහත්තයා මේ තියෙන්නේ cave of the lady devotee තිස්ස ඔව් and එයාගේ wife oh. and his wife රෙව ඔව් is given to sangha ඔව් එතකොට මහත්මයා මේ කියන්නේ උපාසක තිස්සගේ සහ එයාගේ වයිෆ් ගේ ලෙන සංඝයාට පූජා කරන්නේ. ඔව්. එතන මහත්මයා උපාසක මහත්මයා කියන්නේ ඔව් අර රාමලිංග ශේමනි ලියදිච්ච අය. ඔව් විශ්වාස කරන්න බෑ නේද? නෑ නෑ පුළුවන් ඒක ගල්වන්න නෑ දැන් උතන පාසක ලොරිම කරනවා. එතකොට ඔක ඊළඟට මහත්මයා ඔක පොන්නෝට මේ විස්තර කරලා තියෙන්නේ මොකක්ද අර මේ ඔය මේ මොකද මහත්මයා එතකොට ඒක මම තමයි තේරෙන්නේ තමයි මේ නැත්තම් මේ නැත්තම් ගැටිය මේ මේ මං කිව්වා ඔක බං ඔය රෙව කියන වචනේ ඔව් රෙව කියන්නේ රෙවයා රෙවයා කියන වචනේ මහත්තයා දැන් ඔය තියෙනවා ඉස්සෙල්ලා කිව්වා වගේ ජෙනරල් සිංහල ෆීමේල් නම රෙව නේමෝ ප්‍රති කියලා තියෙනවා ඔව් the wife of kamade මෙතන තමයි කාමදේව කියන්නේ ලෙන්නේ මාතේ එහෙම වෙනවද නැත්නම් ඒක තේරුමක් නැහැ කයි 405 මොකද්ද පොත
පොත ඉන්ස්ක්‍රිප්ෂන් සිලෝන් පොතේ තියෙන්නේ මේක. කාගෙද? සර්වත් පරමදාන මහත්තයා මේක. සුද්දගේ. සුද්දගේ පොත. සුද්දගේ අවසාන පොත ඔබ. ඔකර. ෆුට්නෝට්ල මේ වරන් තියෙන්නේ කොහෙන් දන්නේ නැහැ ඔය. වරන් තියෙන මහත්තයා ලොක් මම දන කියන්නම්. ජර්නල් ඔෆ් ද සිලෝන්. AC. AC කියන්නේ. නෝ AC අර AC කියන්නේ. ඒසි කියන්නේ කෝල් වෙන අරේනේ. ඔව්. නෑ ඒසි සිලෝන් බයි ඒසි. පාකර්. පාකර් උත්තරයි මේ පාකර්ට කලින් ඉතින් තව එකක් තියෙනවා. එඩ්වන් මුලර්. එයාට කලින් එඩ්වන් මුලර් හොයාගත්තා. ඔව් මම පොත් තියෙනවා. මම අද පෙන්න වෙලා නෑ නේද? මේ වහන අය මේ වීඩියෝ අහන අය අහන්නේ මේ ඔක්කොම මේ පොත් තියෙනවා මංගල. දැන් මහත මේවා පොඩ්ඩක් මේ සංක්ෂිප්ත කරන්නද? සම්බිත් කියන්නේ එහෙම ඔබතුමා සම්බිත් කරලා මම දෙන පොඩි කතාවක් කියන දැන් මේ ලංකාවේ තියෙන වෙන කිසිම සෙල්ලිපියක නැති විදිහක් මේක තියෙන්නේ උපසික 36 ඡා ජය රෙවය ඡා එහෙම ලියන්නේ නැහැ ලිපි වල. දැන් වෙසමුණි රජුගේ පුතාලා කරපු සෙල්ලිපි තියෙනවා මේ මේ මිහින්තලේ. ඔව්. වෙසමන පුත බලනිය ඡා දේවහ ලෙනේ කියලා. එතකොට මෙසමුණිගේ පුතා වෙච්ච බරණයි බරණයි දේව දේව කියන්නේ අවුරුද්දමතුමාගේ පුතයි එකහ වෙලා දෙන්නක කරපු ලෙන කියලා කියන්නේ. දැන් එතන මෙතන භාර්යාවයි දැන් මේ දැන් දැන් පිළිමයි භාර්යාවයි දෙන්නම එකල එකතු වෙලා කරනකොට ඡා දාන්න ඕනේ අතුර සහසා. උපසක 30 සහ එයාගේ බිරිය වෙච්ච රෙවෙයි සහ මේ හැමතැනම ඒක හොඳ බලන්න ඕක තියෙනවා. එතකොට මේ මේ ච අක්ෂරය අකට එන්න ඕම නැහැ. ඒ ඒක කියන්නේ මේක තමයි අර කාමදේව තියාගෙන හිටපු ඒ පිරිණියා උපාසක 30 කාන්තාව රෙවෙයා. මේ දෙන්නම තියන් හිටියා. දැන් මෙතෙක් හිටියා එළිවෙලා නැහැනේ බෛදික ග්‍රන්ථ වලින් මේ කාමදේවගේ පාවිච්චි භාවිතාවල ගත්ත පිරිණිහාකාරයක් වද කියලා. එයා තමයි උපසක 30. ඒ ශිලාලේඛනය තමයි දිඹුලාගල ළඟ තියෙන්නේ. දිඹුලාගල ළඟ තියෙන්නේ. දිඹුලාගල ඉඳලා කිලෝමීටර 17යි. දිඹුලාගල පන්සලේ ඉඳලා කිලෝමීටර 17යි. මං මේ ඊසමයි ගිහින් යාවේ. ඔව්. දැන් ඔබතුමා මොකද සංක්ෂිප්ත වශයෙන් කතාවක් අහන්න මං කර කියන්නේ නැති මං දැන් මහත්ය කරේ මෙහෙම දැන් මහත්ය සෙල්ලිපේ ගාවට ගියා. මම කතාව කියන්නේ. ඔව්. සෙල්ලිපේ ගාවට ගියා. සෙල්ලිපේ ගාවට ගිහිල්ලා සෙල්ලිපේ බැලුවා. දැක්කා. ඊට පස්සේ ඒක කොහෙන්ද දිනවද කියලා හෙව්වා. හෙව්වා. මේ ඇහැරිලා මේ මේකේම ෆෝන් ඕක් කරගෙන හෙව්වා. හෙව්වා. ඔව්. එතකොට මේ හාසිය වහගෙන සෙල්ලිපි හම්බුණා. ඔව්. ඕකේ දැන් තාප පත්ත අර අර මහා මිටි පොත් ටික තියෙන්නේ. ඔව්. ජර්නල් පොත් වල ගියා ඔක්කොම. යම් පස්සට පස්ස පස්ස 1833 යනකම් තියෙනවා. හෑන්ඩ්බුක් එකලම තියෙනවා. ඒ අර ඒකේ AC කියන මම ඒන්ෂන් ඔව්. සිරෝන් කියන එක ඉටි පාර්ක් එකේද පිටපසල ගියා. ඔව්. දැන් තියෙන දේ හොයාගත්තා. ඔව්. ඒකේ තේරුම හොයාගෙන ගියාම තේරුම් හොයාගෙන මහතේ තේරුම බලන්න ආසයි. තේරුම් නැතිද තේරුම හොයාගෙන ගියාම එතකොට පොසික 30යි පොසික 30 සහ එයාගේ බාහිරව රෙව කියලා තිබ්බා. ආ. ඒ රෙව කියන්නේ කවුද කියන හොයාගෙන ගියාම එයාට හොයාගෙන ගියාම මේ අර අද මේ ග්ලොසරි තියනවා කියලින්ම 405 කියන එකේ කාමදේවගේ විස්තරය. දැන් එතකොට මාත්මක ඉන්දියාවේ වෛදික ග්‍රන්ථවල මේ 18 පුරාණයේ ඇතුළු පුරාණවල මේ පුරාණ 100ක් විතර තියෙනවා. මේ විස්තර දිනනවා මේක. එතකොට මේ ඉන්දියාවේ 18 පුරාණ කියන පොත්වල මේ කතාව තිබුණාට තියෙනවා ගැළලුවක් නැහැ. නමුත් ඔය දේව සංකල්ප වුණාම දැන් අපේ ලංකාවේ තිබු වෙසමුණි රජුම තමයි ඉන්දියාවට ගිහින් දාගෙන තියෙන වෛශ්‍රවණ කියලා. ආ. හරි. අපේ මේ හිටපු දතර අපේ ලංකාවේ හිටපු බදුල්ල හිටපු බලංගොඩ හිටපු බදුල්ල බලංගොඩ හිටපු දත රජුරුවම ඉන්දියාවට ගෙනියලා ඉවරලා එයාගේ නම වෙනස් කරනවා දත රාජ්‍ය කියලා. ඔව්. ලංකාවේ හිටපු පක රජුරුවම අර පැත්තට අරගෙන ගිහිල්ලා එයා කරන විරූපාක්ෂ කියලා. ඒ දෙන නම් වෙනස් කරලා ඉවරලා ඒගොල්ලගේ දේව සංකල්පයක් හදාගෙන නැවත අපිට ගෙනත් බලනවා ලංකාව. නමුත් අදට අවුරුදු 10000 නෙමෙයි 10000 නෙමෙයි 10 ලක්ෂ නෙමෙයි ලක්ෂ නෙමෙයි මේ කෝටිය නෙමෙයි කෝටි 10 නෙමෙයි ඊටත් එහාගේ යුගයක කියන්න බැරි යුගයක පුළුවන් නම් උපත හොයාගන්න මෙයාගේ මෙන්න මෙයා මේ කාමදේවගේ බිරියයි එයා පාවිච්චිට ගත්ත පිරිණියයි දෙන්නා විසින් එකට ගල් වෙනක් හදලා බුදුන් ප්‍රමුඛ මහා සංඝයාට පූජා කළා දිනම් මගේ නම් අදහස මේ පූජා කළා තියෙන මුහුත්ත බුදුන්ට කියලා කියන්නේ 485438 හරි ලස්ස පහේ හරි පංගලස 12000 බුදුරුන් ආරම්භ වෙන්නේ මුහුත්ත බුදුන්නේ මේ මුහුත්ත බුදුන්ට වෙන්නේ නැති. ඒතකොට මේ සෙල්ලිපි ආවදු කෝටි ගාණක් පරණයි. සෙල්ලන්නේ නැහැ මහත්තේ නේද? ඔව්. ඒක හේතුව මොකද දන්නවද? දිබලාගල සාර දිව්‍ය ලෝක වලින් කට්ටි එනවා.
දර දානිකට දිය ලෝක වලින් එනවා. ඒවා මේ 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 දැන් කොහොම ගුවන් යාන එනවා වෙන පිටසක්වල ගුවන් යාන මිනිස්සු පිළිගන්නේ නැහැ. ඒ ගංගල ඔක්කොම මම දන්නවා. දැන් මහත්තයා මේක කියන දැන් මේ පිළිබඳව දෙවියෙක් කියලා කියනවනේ. ඔව්. කාමුකගේ දෙවියෙක් කියලා කියනවා. ඒ වගේම දෙවියෙක් කියලා කියන්නේ. ඒතර දෙවිය ඉඳලා තින්නේ. දිමුලාගල. දිමුලාගල. ඔව්. මාර්ගයේ මේ කාමදේව දෙවියා ඉඳලා තින්නේ දිමුලාගල. දෙල්ලිමේ ඔක්කොනෝනේ. දෙල්ලිමේ තියන කැලෙම්ම මුළු ලංකාවේ එංගලන්තේන සුද්ධ ඔක්කොම ලියලා තියෙන අවසාන ලංකාවේ මහාචාර්යෝ කිච්ච මහාචාර්ය මුළු ලෝක ප්‍රකට ශ්‍රේෂ්ඨ මහාචාර්ය මහාචාර්ය සෙන්ල පණ්ඩ මහත්ය කිලිම්ම ඔක්කොම මූලස් කොමෙන් ඉල්පත් කළාද ඔක්කොම සමරයිස් කරලා අපිට දීලා දෙනවා. ඔව් දැන් මේක ලංකාවේ ලංකාවේ ජීවත් වෙන කිසිම කෙනෙක් දන්නේ නැහැ. මහාචාර්ය අභයාරසිංහ දන්නේ නැහැ. මහාචාර්ය මැන්ඩිසෝන දන්නේ නැහැ. මේ බුජ්ජෙල්ලාල මේ දන්න හඳුර දන්නේ නැහැ. මහාචාර්ය රාජමදේව මහත්තයා දන්නේ නැහැ. මේ ඉන්න කිසිම මහාචාර්යවරේ දන්නේ නැහැ. මම ඔන්න ලෝකෙට හෙලි කළා. පුළුවන් නම් කවුරු හරි මේ එක්ක මම කියන්නේ බොරු කියලා ඔප්පු කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ සුද්ධලිය පොත්වල තියෙන බොරු කියලා මොකක් හරි එකක් වෙන්න එපා. අපි වෘත්ත ආදරණාවක් කරනවා මගේ ගෙදෙට් එන්නේ කියලා මහාචාර්ය රාජමදේව මහත්තයා එයා මොකද ඉතිහාසයේ විකෘති කළා දැන් නැවත කරනවා අන්න කැම්පස් එකෙන් පතුරු යන්න ගහනවා යාට යාමේ කුටි කරනවා කියලා. හැබැයි ඒගොල්ල වෙන පැත්තක ඉන්නේ. නමුත් මේ අපේ වෙසමුණි රජුලගේ දුවෙක් කරපු ලේඛනය වෙසමුණි රජුලගේ දුවෙක් කරපු ලේඛනය එයා පස්සේ මහනුණා. එයා එයාව මහාචාර්ය රාජමදේව මහත්මම් කෙලින්ම මහත්මයා මේ එයාව කෙලින්ම ජෛන ජෛනෝයි ජෛනියක් කළා. අපේ ගෞතම සමන කියන බුදුහාමුදුරුවෝ කෙලින්ම ජෛන මහා වීර කරනවානේ මහාචාර්ය රාජමදේව මහත්ම යක්ෂ කියන පොතේ. ඔව් දැන් ඔය ගැන මම ආයෙ කතා කරන්නයි යක්ෂිපතෙන් අපි කියලා දෙනවා. දැන් ඒක දැන් මේ නුවන් ජූට්ලා ඉතින් මේ දගරනවා අර නුවන් ජූට් අන්න විතර බලන්න තියෙනවා විවුස් ගන්න හින්දා දිමුලාගල නම දාලා අන්න දාපකේ පතුරු යන්න ගහනවා රාජ්‍යෝම දෙවට. ඒ නුවන් ජූට්ගේ මේ YouTube එකේ මටයි ප්‍රශංසාව වැඩි ජයරත්න පත්‍රිකාවේ ප්‍රශංසාව වැඩි. ඒකේ මහාචාර්යවරු පතුරු යන්න ගහනවා මහාචාර්යවරු රාජ්‍යෝම දෙව හොරෙක් කියලා. ආ ඒක මාරු කන්දේ නුවන් ජූට් මට ගැහුවා නම් මං කසිප්පීලා හන්දි ගන්න කෑ ගන්න මිනිස්සු එක්ක දැන් බලන්නකො නුවන් ජෝඩ්ගේ net mm එකේ නිමුලාගෙන දාපු ලිපියන views නම් හම්බුනා views ගන්න දැන්නේ නැකම් බොරු මහා කුපාඩි වැඩ කියන්නේ ඔය වටොන්ද views ගන්න නිමුලාගෙන නම් මම මේ නිමුලාගල ගිහිල්ලා පුදුම වෙහෙසක් වෙලා කොල්ලෝ හතර දෙනෙක්ගේ කරේ නැගලා ගිහිල්ලා වෙලා මේ තාම කකුල් ගැක්කුමා ඉතින් අපි මේ කළා මම මේ කියලා කළා ඉතින් ඒක නිසා එන්න මේ තනි තනියෙන් ගමන් යන්න බෑ. මම ආයේ වීඩියෝ කරන්නේ නැහැ. මම සංජීවනී නාමසිංහත් එක්ක සක්වල සිටීමේ වීඩියෝ කළා. මම ඉතින් ඔක කරලා බෞද්ධාසන නිකන් පිස්සු චරිත රඟපෑවන මම අහන්න වෙලා අනේ මේක ඉතින් මට බැලුවේ කොහොමද කට්ටියගේ ප්‍රතිචාර කියලා. හොඳ හොඳ ප්‍රතිචාර තියෙනවානේ. මේ ඉතිහාසයේ ලංකා ඉතිහාසය නිවැරදි කරන්න නම් ලංකාවේ ඉන්න හැමෝම මංගාවට එන්න වෙනවා. ඔයිට එහා ගිය ශිලා ලේඛන මංගාව තියෙනවා 30000ක්. එතකොට සම්පත් බණ්ඩාර මහත්තයා එනවා කියලා මාව නිකන් ගොනාට අඳලා ගියා දිමුලාගලදී. සම්පත් බණ්ඩාර මහත්තයා දැන් 2006 ඉඳන් අපේ දිහා එනවනේ සම්පත් බණ්ඩාර මහත්තයා. ආ ඒ එනවා 2006 ඉඳන්ම අපේ ගෙදර එනවා. ඇවිල්ලා කොමාරි අවසානට කොමාරි අපේ ගෙදර ආවේ නැහැනේ දිමුලාගලදී මාව අල්ලගත්තා. හරි ඒක ඇතුළේ තව අභ්‍යන්තර කතා තියෙනවා. මම්මයි කිව්වෙ එන්න කියලා කාරේකට ගන්න පැට්‍රල් නැහැ කිව්වනේ. පස්සේ මං රුපියල් 50000 දෙන්නම් කිව්වා. ඊට පස්සේ ගයාන් හඳ ගැලුම්ගේ කාර් එකක් දුපේ අරගෙන ආවිල්ලා දුන්නේ කිව්වා නංග කෑම. පස්සේ වෙනම් බලමු කට්ටිය කට්ටියත් ඒ ගැලුවා නැහැ. එතකොට මෙයා ආයි ගයාන් හඳ ගැලුම් ආයි මහත්මයා කායකත් දැන් මායි ගයාන් හඳ ගැලුම් නැත් එක වීඩියෝත් නැහැ. ඔව්. මාත් එක ආයි දැන් මේ පහුගේ අර අල්ලගංගල හෝල් නේම කියන හොඳ වීඩියෝ දාකර දැන් මම ගිය සතියේ මේ කිව්වල ටීවී නාලිකාවේ සම්බත් බණ්ඩාර මහත්මයා ඒ වීඩියෝ දෙකෙන් ආයි එතනින් ඉවරයි. ආයි ආයි එන්න බෑනේ අපි දිහා මෙහෙන්න බෑනේ. දැන් ගිය කෙනෙකුට ආවෙනවා කිව්වා ආවෙ නැහැ. ඒකට ආවෙත් නැහැ. එතකොට ධනුෂ් බ්ලොක් එකේ ධනුෂ් ට්‍රේනින් දෙකුත් නැහැ. දැන් කිසි කෙනෙකුට මෙහෙන්න විදියක් නැහැ. ඒගොල්ලෝ කරපු තහනම් නැහැ. ඒගොල්ලෝ කරපු වැඩවලට මෙහෙ ආව මම ඒගොල්ලන්ගේ අඳුන් ගලවල යවනවා. ඊට පස්සේ දැන් 16 වෙනිදාට සංජීවනීත් එක වීඩියෝ එකක් කරනවා කියලා තිබුණා. ඒක ඕවා තමයි කියන්නේ. මේ වීඩියෝ එක සංජීවනීත් කරන්නේත් නැහැ මම දැන්. එතකොට මගේ පොත් ගන්න ඕනේ ආයට එන්න දැන් ඔන්න පොත් ටික ඊයලා රෑ 11යි සංජීවනීලාගේ දැන් පොත් ටික ගිහින් දෙනකොට දිවුරු පිටියේ ඉංජිනේරු මහත්තයා. එතකොට ගිහින් දිවල්ල කාලෙක අද උදේ මෙහෙට ආවා. දැන් මේක ඉදලා මම හිතන්නේ පොත් දැන් පෙට්ටි ඒ සංජීවනී දිවල්ල පොත් 180ක්. ඒ පොත් 180 වෙන්නේ 60 පෙට්ටි 3ක්. 6 වරතුන් 10 180යි. දැන් මෙතන 6 පෙට්ටි කීයක් තියෙනවද? 6 පෙට්ටි 5. ඒ කියන්නේ 300යි. එතකොට දැන් පොත් 500 ප්‍රෙස් එකෙන් ගත්තා. තව පොත් 1500 ප්‍රෙස් එකේ තියෙන මේ පොත්
දෙදහස් ගානක් නෙමෙයි කෙලින්ම පොත් 2000ක් ගැව්වා. ඔව්. 396000ක් ගැව්වා දැන්. කියන්නේ නැහැ. කාටවත් කියන්නේ නැහැ. දිඹුලහකල පන්සලට පොත් කෙලින්ම 200ක් දෙනවා. ආ. අර මනම් පිටියේ පොලිසියට පොත් 50ක් දෙනවා. තිරිපුර පොලිසියට පොත් 50ක් දෙනවා. ඒගොල්ලෝ කියවන්නේ ඉගෙන ගන්න. ඔව්. අල්ලගංගල පොලිසියට පොත් 50ක් දෙනවා. එතකොට මේ පලාද දින සියලුම පුරායුද්ධයක් ආරවල නිලධාරීන්ට කියවන්න පොත් 10 10 10 15 20 දෙනවා. එන ගමන් පුළුවන් වුණා මානාකන්දට කියලා මානාකන්ද පුරාවිද්‍යා භූමියටත් දෙනවා. මේ මානාකන්ද පුරා විද්‍යා භූමිය ලෝක දෙලිකනේ මම ඒකයි. දැන් විනාය නන්දා ගන්න හැදුවට මම දන්නේ නැහැ. ඔය මර්දන් කඩවල යසෝදරා තෙන්නිය වැඩවාසය කරපු මේ මානාකන්ද මේ ඓතිහාසික භූමිය ඒක තමයි ලංකාවේ තියෙන ක්‍රිටිකල්ට වඩා පැරණි භූමිය. විශාල ලෝක විශාලම ගල් නිර්මාණ තියෙන මානාකන්දේ ඕක ලෝක දෙලිකනේ මම. මම ලෝක දෙලිකරම ස්ථාන තුනක් තියෙනවා. මානාකන්ද ලෝක දෙලිකනේ මම. හරි. කොළඹ රත්නපුර පාරේ පර්ණ පාරේ ලෝ ලෙවල් එකේ හයිනවල් රෝඩ් එකේ ඇඹුල්ගම හංවැල්ලේ ඇඹුල්ගම ඇඹුල්ගම රජ මහ විහාරයේ ලෝක දෙලිකනේ මම. ආ. ඊට පස්සේ කුණාගල දිස්ත්‍රික්කයේ වාරිපුරින් අතුරට ගියාම තියෙනවා නෑටි කියලා ගමක් නුවරකන්ද රජ මහ විහාරයේ කියලා. ඒ විහාර භූමිය ලෝක දෙලිකනේ මම. ඉස්සෙල්ලාම මායි නෝනායි මහා වනාන්තරේ කියලා හොයලා අපි ඒ වල ලයිට් දෙන ඇමති වුණට කියලා දේලා මම කරන්න පුළුවන් වැඩ මේ පන්සල් වල ඉන්න හාමුදුරුවන් දන්නේ නැහැ හොඳ. දැන් මේ මෑතකදී මං ගියාම නෑටි තිරත් නාඳුර මම වඳුරන්නේ නැහැ කියලා කිව්වා. පස්සේ ඉතින් તો ලොකු හාමුදුරේ කල්ටි වුණා සේ අපවත් වුණා. ඊට පස්සේ ඉතින් දැන් ගැලුවා නැහැ මේ ළඟදී කියලා මගේ හැරමිට්ටත් එහෙදි කියලා ආයේ අමතක කළා හොඳ. ඉතින් දැන් මං ආයේ කොහොමත් යන්නේ නැහැ මහත්තයෝ දිඹලා ගලා හා නායක හාමුදුර කතා කරලා ඒ ඕනා පාසුකම් හදලා මට හෙලිකොප්ටරයක් දීලා ඒ හෙලිපි ගාවට ගියොත් මම හෙලිපි කියවනා නැත්තම් මහත්තයෝ මං ආයේ මේ ගෙදර මෙහෙමම මේ මේ දැන් මේ ඔබතුමත් එක්ක කතා කරන්නේ මේ පොටුරේ නැත්නම් අර කාමරේ ඇඳුට්ටලා මම මගේ පාඩුවේ ඉන්නවා උදේට නැගිලා අට විතර මාලි පුළුවන් ඉඳලා හදාගෙන කාලේ වල ඔය මිදුල්ට කියලා බංකුවක් තියන තනකොළ ගහක් ගන්න මම ඉන්නවා එච්චරයි කතාව ඉතින් දැන් ගොඩක් වෙලා අපි කතා කළා මම ඉතින් විනාඩි 40ක් විතර 35ක් වගේ මාත් කතා කරලා. ඔව් තාම අපි කමා විනාඩි 40ක් වුණාට කමන්නේ නැහැ. මම මාත් කතා කරන්න තියෙනවා. දැන් මහත්තයා දැන් මේක මේ මේ හඳ කුතුහලයෙන් මේ දෙයියෙක් ඉන්නවා මේ මේ මට මේක. ඉතින් දැන් බෙසමුණි දෙයියෝනේ. වයිස්රෝණ දෙයියෝ. සිව් මහ දෙවියෝ. නමුත් මේන්තරේ දෙල්ලිප කරලා දෙන්නේ එයාගේ පුතාලා. මේ පස්සේ දෙයියෝ වෙන්නේ. දැන් 6 වෙනි භවනකබා ලද්දී වෙන සම්මල් බණ්ඩාර දෙයියෝ කියන්නේ. මේ යාපාපන්න ජයග මහත්තයා ඒක පස්සේ නැහැ. මට ඒක අපි දන්නවනේ. මේක මේ 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 ඒ අපේත්තු කාමදේව කියන්නේ කෙනින්ම මේ ඉන්දියාවේ ඉන්න දෙයිය. ඔය කාමදේව ගැන හරියට මහා ගන්න කෙනා තමයි රාසෝමදේව. එයාත් දේවනේ. ඔය රාසෝමදේව. ඔය සෝමදේව ලියපු ලිපි කියන ඔය පොතේ. හැබැයි රාසෝමදේවනේ net app එකේ කියන රාසෝමදේව නෙමෙයි. සෝමදේව ලිපි තියෙනවා අකුර වටේ කරකොල ලිපි. ඒ කියන්නේ ලංකාවේ දින මම ඉස්සෙල්ලාම කරු මගේ මේ රතුපාල හෙළවලිය පොතේ මම පිටකවට දැම්ම මේක තමයි. ඒ කියන්නේ බ අක්ෂරේ වටේ තමයි අකුරු ලියලා තියෙන්නේ. ඔය පොතේ 500 ලනංග වල එනම් 518 වගේ මම මතක හැටි නම්බරේ තියෙනවා හන්ද. ඔව්. ඉතින් ඒකයි කතන්දරේ. කොහොමද අපි දැන් කාමදේව ගැන කතා කරන රාජසෝමදේව බාර දෙන්න. ඉතින් ගැන රාජසෝමදේව මහත්තයා කියන්නේ කැලණි කැම්පස් එකේ පච්චා සුපාති පරේෂණන්ද ආසේ ප්‍රධානියන්නේ. ජේෂ්ඨ මහාචාර්යය. සෙල්ලන්නේ. ඔව් එතුමා කියන ලංකාවේ මීට අවුරුදු 4000 කට දීලා මිනිසුන්ගේ වයස අවුරුදු 40යි. පිටකරන්නේ කිව්වේ. එතන කාමදේව ලංකාවේ හිටිය අවුරුදු දැන් ලස්ස කෝටි ගන්නට කලින් මේ කාබන් 14 පරීක්ෂණ වැරදි. කාබන් ඔය මේ බුලස් මේ බුලස් සිංහල ඔය හොයාගත්ත ලේඩ තියෙනවානේ පාහියන් එන. ඕක අවුරුදු කෝටි. ඕක අවුරුදු කෝටි කෝටි 47ක් පරණයි. අවුරුදු 47000 නෙමෙයි අවුරුදු කෝටි 47ක් පරණයි ඔය පාහියන් ගලන. එතන කුරුවිට බටු සමනල කෝටි 27ක් පරණයි. එතන යටියන්තර පැත්තේ තියෙන කිතුල්ගල තියෙන ගල් එන අවුරුදු කෝටි 36ක් පරණයි. මේවා කෝටි වලින් ගන්න ඕනේ. දැන් මොකද කාබන් 14 යන්නේ නැහැ නේද? කාබන් 14 යන්නේ නැහැ ඒක. දැන් ලංකා විශ්වවිද්‍යාල ඉන්න කට්ටිය මීදුහාමරට යන්නේ නැහැ නේද? මීදුහාමරගෙන් නවතිනවා. මීදුහාමර ලංකාවට ඇවිල්ලා කරපු දේවල් මිතින් මන් දේවල් දින්න ආයෙ ලියන්නේ නැහැ. මොකද ආයෙ මට රිමන් වෙන්න බෑ මහත්තයෝ. මම රිමන් වුණා මට ඇප දෙන්න කියන්නේ නැහැ. මම මොන්ට තේරෙන්නේ නැහැ. දැන් මම කොහෙ මාව අරගෙන ගිහලා රිමන් කළොත් කියන්නේ ඇප දෙන්න කියන්නේ නැහැ. මම හැමදාම හිරගෙන දෙట్లా ඉන්නවා. ලංකාවේ මිනිස්සු ආදරය කියන කෙනෙක් මහත් එකෙක් නෑනේ මට උසාවියේ අප දෙන්න ගියාම අප අපවට අසංකන්න එන්නේ එකෙක් වන්නේ
එතන ප්‍රශ්නයක් තියෙනවනේ. මොකද දන්නේ නැහැ. හැබැයි බලන්නකො අදහස්. මොකද ඉංග්‍රීසියෙන් කියන්නේ අදහස් වලට කමෙන්ට්. බලන්න ඔය වීඩියෝ නාලිකාවල කමෙන්ට් සෙක්ෂන් එක අම්මට දිවි. මට ආදරේ නියලා තියෙන ජාති ටික දැක්කා. සමහර අය නියලා දෙනවා වීඩියෝ එක සද්දේ නැහැ. කැමරාව අනිත් පැත්ත හරවන්න හොඳ කැමරාවක් ගන්න. ඔබතුමා ඊට වඩා සංවරව කතා කරන්න. අම්බලේ ගහගෙන ඉන්න එපා හොඳට ඉන්න. ඉතින් මට ඕනේ දෙන්නේ මං ඉන්නේ. උඹලා මොකද බලන්නයි බලන්න එපා නිකන් ඉන්න. බලලා ලියන්න මට කොම මට උන්නත් 10යි මලත් 10යි. ඔයගොල්ලෝ මල්ලියෝ පොත් 56 හොයාගෙන කියවන්න. 2004 වසරේ ලෝකයේ හොඳම පොත මගේ. ඒක අරන් කියවන්න ඇමරිකාවට ගිහිල්ලා. ලංකාවේ නෑ පොත්. ලංකාවේ නෑ මංගා පොත විතරයි. තව කාරණා බලන්න ඕන නම් ගෙලින්ම යන්න කොළඹ ලෝ ලෙවල් එකේ කොළඹ මැලම්පිටිය කඩුවෙල බොමිනිය රණාල මියුරස හෝටල් කියලා මියුරස හෝටලේ අධිපතිනිය ඉන්ද්‍රාණි මාත්මිය හැමදාම බලන්න එතුමිය කව පදක් ඇති ද ලොස් ඩිනාස්ටි කියන ඉංග්‍රීසි පොත 2004 වසරේ ලෝකේ හොඳම පොත අන්නේ පොතේ තියෙනවා ඇමරිකාවෙන් ප්‍රකාශ කළ ජයරත්න පත්‍රිකාවේ කියන්නේ කවුද කියලා. මොකද 2004 දී මාත් මාව අරන් යන්නේ නේද ඇමරිකාවට නාසකින් ඇවිල්ලා මං කියන්නේ අම්මේ මට ඕන නැහැ මම මේවලා ඔය මේ මිනිස්සුගේ හේනක ගා කරගෙන කුඹලක් ලියක් දැපලාගෙන තන තම්පල ගහකින් කතුරුම ගහකින් ඉපදින මං කාලා ඉන්න කියලා මට. මට ඉතින් මගේ ගමන මම යන ආරණ්‍යෙම ඊයේ උදේ වරුවේම තනකොළ ගැලෙව්වා. පෙරේද පොන්නේ කොප්පල උදේ 8 ඉඳලා දවල් 12 වෙනකම් තනකොළ ගලවලා 12ට තමයි නැහැ. ඇමරිකාවට ගියා නම් මහත්තයෝ මම මට ඉතින් මුළු ලෝකෙම ඉහළ මහාචාර්යවරයා වෙලා මං එහෙ ඉන්නවා. හැබැයි මම ඇමරිකාවට ගියා නම් 2004 දී අද ගොණ්ඩාගල දිස්ත්‍රික්කයේ පෙරියගඩුව කියන නගරේ නැහැ. කිබ්බගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙම ඇමරිකාවේ පාප බැඳපු يعني මුළු කිබ්බගමුව ප්‍රාදේශීය බල ප්‍රදේශෙම වටේට ආදි 40 අවුරුද්ද පාප බැඳලා ඇමරිකාවේ පරේෂණාගාරයන් හරියට අර ඉරණවිද වගේ. ඔව්. එතකොට ලංකාවේ ජනාධිපතිතුමාත් ඒක ඇතුළට යන්න බෑ. මං ඉතින් එහෙම වැඩක් කළේ නෑ මාත්‍යෝ. මෙහෙම ඉන්නවා දැන් මට මාත්‍යෝ දැන් මේ අංශභාගය මුඟ කළාකත් මේ අපපයි මේ ඔක්කොම හිරවැල්ල පන්න තියෙනවා. කතා බහ කරන්න ගියාම කාලට පැටලෙනවා. දැන් සංජීවිතේ කතා කරන්නේ පැටලෙනවා ඉතින් ආයේ වීඩියෝ මොකුත් නෑ මාත්‍යෝ. දැන් අපි දෙන්නත් එක වීඩියෝ මාලාවක් මේ දවස් ටිකේ කළමු ඔබතුමා ඉන්නේ ඉඳා. ඔව්. දැන් අපි දෙන්නා දැන් දිමුලා කරගෙන යන්න අපි මහත්තයා. දිව යන්නත් ඕනේ. අපි හෙට ගිහිල්ලා හෙට අනිද්දාට අපේ වෙද මහත්තයා හම්බෙන්න කියලා බෙහෙත් ටික අරගෙන කඳානේ. කකුල තෙල් දාගෙන බඩ විරේ කරන් දෙනවා ඒකත් කළා. ඊට පස්සේ අපි මේ වෙලේ ටිකක් ඉඳලා අපි ඔයයි මායි නෝනයි. ඔව්. යා. අරදී කුලිය පිටියේ ඉන්නවා කියලා කොල් දෙකක් ඉන්නවා පොඩි එකේ. ආ. ඒකවත් දාගෙන අපි පොත් ටික ප්‍රෙස් එකෙන් පොත් දෙක දාන කම් ටිකක් දාගෙන අපි අම්මාගේ කොහෙද යන්නේ? දිමුලාගල අල්ලගංගල පිරිපුර ඔය රවුමෙම යනවා. එතකොට ඒ ගියා මාත්‍යෝ එතකොට ඔබතුමාලත් ඔන්නම් මම කැමරා කරගෙන දෙන්නම් අර කාමදේවගේ සෙල්ලිපිය. කාමදේවගේ සෙල්ලිපිය නෙමෙයි කාමදේවගේ බිරිය රත්නිය. බිරිය රත්නියගේ සෙල්ලිපියයි. රත්නියේ පිරිණ කවුද? උපසක තිස්ස. නෑ තිස්සක් තමයි. කාමදේව ඉතින් කාමදේව කසාද බඳලා හිටපු පිරිමියයි බිරියයි දෙන්නම කරපු ඒ භූමිය පෙන්නන්න මට නම් මගේ ඔළුවේ කාමදේවගේ සෙලිමිකේ තමයි ඇවිල්ලා තින්න මම. ඉතින් මං ඉස්සර ඉඳන් ඉන්නේ මාත් කාමදේව ඔය කාමසූත්‍රෙල්ලේ ඉන්නේ ඉන්දියාවේ කාමදේව කියලා. මොකද අර ඉන්දියාවේ කජුරාහ වල තියෙනවානේ කාමසූත්‍ර ඒ හින්දා. බැලුවා නම් අපි ඇදගෙන දිමුලාගල. ඔය දිමුලාගල සෙලිමිකේ තියෙනවා මාත් අකුරු 2000යි. ඔව්. ඔතන උඩින් තව සෙලිමිකක් තියෙනවා ඊට වඩා අකුරු අඩුයි අකුරු 820යි තියෙන්නේ. ඒකේ කාමදේව නෙමෙයි ඒකේ මනුරද්දුරත් ඉන්නවා. එහෙම නැත්නම් ඇයි අපේ පරපුරනේ? නෑ අපේ පරපුරේ නම් මන් දන්නවා මේ සෙල්ලිපියක් කියනවලු උඩ. ඔව් මනෝ. මනුරද්දුරන්ගේ ඊළඟ එන ලිපිය තියෙනවා. ඉතින් අපේට රජයේ මැදිහත් ජනාධිපතිතුමාගේ අනුග්‍රහය ලැබුණොත් පුරාවිද්‍ය අධ්‍යක්ෂක ජෙනරල් කම මට ලැබුණොත් එහෙම නැත්නම් වැඩ බලන නෙමෙයි තහකාර පුරාවිද්‍ය අධ්‍යක්ෂක තම මර ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැන් කෙලින් නම කියන්න එපා. මේ වෙලාවේ දැන් ගෝඨාභය කියලා කියලා බෙද තුන්නේ නැහැ. මහින්ද ගැන කියලා නැහැ. ඒක අනි කිව්වනේ ඒක මට ස්ථිති කරලා ලැබුවා නේ. ඔබතුමාට සත්‍ය දහිර ලැබේවා කියලා. මහින් රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපතිවරු මේ වෙලාවේ 2023
දෙසැම්බර් මාසේ මේ 6 වෙනිදා 7 වෙනිදා වගේ දිනේ කාද 6 නේද? ඔන්න එතකොට මට පුරායද්ද අධ්‍යක්ෂක පඩි එපා. මට වැඩ බලන නැත්නම් අපිරේක නැ ඉන්න අපිරේක දිසාපතිලා ඉන්නේ. මගේ යාළුවෙක් කියලා දිසාපති අපිරේක එලා හින්දා කොහේ දැන් ඉන්නත් ඉතිපරි සමත්ය සභාවෙත් දුකේනොත් කොමාරි එතකොට මේ කුරුණාකල අපිරේක දිසාපති හිටියේ මම දැන් චිත්‍රපති සමත්ය සභාවෙත් මම කියලා මට ආරංචිය තියෙනවා මම දන්නේ හරියට කොමාරි ගැල්ලුවන්න අපි ඒකද පොත් කියෙබ්බට ගිලුවා පැත්ත පොත් කියලා දෙනවද කොමාර නඩුකා වරිකු මගේ මේ වාරම් පොතල් ලිව්වනේ මාතේ ලංකා ප්‍රකට නඩුකාරයෙක් ඉන්නේ මහානාම තිරගලම් දෙක ඇති මම ලිව්වා එතුම මගේ නම දාලා දෙන පොත් වල එතකොට රණවි වික්‍රමසිංහ මහත්තයා මට වැඩ බලන නෙමෙයි අතිරේක අතිරේක පුරාවිද්‍යා කොමතාරිස් එහෙම නැත්නම් අතිරේක පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරල් කම දුන්නොත් මට පඩිත් එපා මට නිලයයි ඒ නිලයයි ජිප් එකයි ඒකට ගන්න ඩීසලුයි ඩ්‍රයිවරුයි දුන්නාම ඇති මං මගේ කොල්ලෝ අතෙන් දාගෙන මං ගිහිල්ලා නිමුලාගල පදිංචි වෙලා ඉඳගෙන මාස 3ක් විතර මං රෙලිපිටි ඔක්කොම එලි ගන්නවා තව රෙලිපියක් තියෙනවා අකුරු 30000 විතර එකක් ඊළඟට අකුරු ලස් එක සිලාරේක නැතිනම් රිටි කරලා මේක මං පිටපත් කරලා තියෙන්නේ මම මාවත් දෙන්නේ නැහැ මන්ත මේ වෙන බලන්නේ හාමුදුර පෙන්නනක මං ඒක පෙන්නන්නේ නැහැ මෙන්න විතර අපිට අකුරු වලින් ඕනේ අය දිඹලාගල තියෙද්දී පුරායදත් පාරමින්දේ මෙන්න විතර අකුරෙන් අකුර පාදල වෙන්න අපිට පෙන්නන්න ඕනේ නැත්නම් අපි මම නම් පිළිගන්නේ පුරායදෙන් පුරායදත් පාරමින්දේ දෙල්ලෙත් කිවන්නේ එක්කෙනෙක් වන්නේ නැහැ මත් නැහැ ඉස්සර හිටියා මහත්තයා මේ මන්න පතරේ දැක්ක මේ දෙනවා කියලා මේ බින්ද දෙන්න දෙනවා කියලා අනිත් මහත්තයා තමයි හිටදා කියලා මම ඉතින් මේක මම මේ හේනක් කරන් ඉන්න අවශ්‍යන්නේ ඉන්දියාවේ ලංකාවේ තියෙන සියලුම නිදන් ටික අරගෙන යන්න කොහොම වටනදේ වගෙන කිය මහත්තයා ඇත්තු පිටින් අරන් ගියේ ඇත්තු රත්තරන් ඇත්තු ගල් ඇත්තු සඳකට පාන් ඔක්කොම අරන් ගියා එංගලන්තෙට ලංකාවේ පොත් ඔක්කොම සේරම අරගෙන ගියා මුකුත් පොල් සුද්ධයි පොතුගීසි අයලා සුද්ධ කළා ලන්දේසි අයලා සුද්ධ කළා ඊට පස්සේ අවසාන ඉංග්‍රීසි සුද්ධ කළා අපිට දැන් තියෙන්නේ හපේ විතරයි දැන් තනික ලංකාව කියන්නේ හපයක් ලංකා මාතාව සූප කළ බීලා තියෙන්නේ මුකුත් නැහැ ගල් වල තියෙන ලෙන් ටික මං ගෙලීම දෙන ඔන්න කෝටි ප්‍රකෝටි ගානකට විකුණන්න පුළුවන් අලෙවි කරන පුරායිත්‍යවත් වටිනාකමක් තියෙන ඒ පැත්තෙන් අනිත් පැත්තෙන් ගත්තා මේ ගන්න කෝටි නිම කරන්න බැරි රත්තරන් තියෙන රත්තරන් ගොන්න යන දින පෙරීකරි තැන්පත් කළා නේද මං දැන් ඉතුරු මාත මම යන ඇමරිකාවට ලබන්න මා යනකොට කිව්වෝ ගන්නවනේ ඔය ඇමරිකාවට ගිහලා නාසයකට සම්බන්ධද ඇමරිකාවේ නම් පෙරීකරු ගල්වාගෙන නලයන් එංගලන්ත ඇමරිකාවට එන්ද මං නිකන් මම නයා වගේ මිනිහා හන්ද තනකොල ගැලවෙ වගේ නෙමෙයි හන්ද ඉතින් එන්ද අය අදාස් කියන එකේ පොඩ්ඩක් බලාගෙන ලියන්න කමෙන්ට් සෙක්ෂන් එකේ ලියනවා පොඩ්ඩක් බලාගෙන ලියන්න මොකද වෙන්නේ ඔය ලියන කට්ටිය ඉන්නවනේ මාත් ඔව් උන් ටික දැන් හිතන්නේ මැරෙනවා උන්ගේ ළමයිට රර නැහැ දැන්
මට කතාව වෙන්නේ එහෙමයි. ඔව්. උන් ටික තාත්තගේ දරකේ මැරෙනවා. මොහොත මොහොත කොට ගල්ලා. පරයි ටික උන්ට උන්ට ළමයි නුත් නැහැ. උන්ට ළමයි හම් වෙන්නේ උන්ගේ ගෑනුන්ට. ඒ හම් වෙන්න කලින් මේ රට නැහැ. දැන් ඔය අද කී පොත් වල ඉස්කෝලේ පළවෙනි වසරේ ළමයි නේද ලංකාවේ. ඒ ඉස්කෝලේ පාළුන අය ගෑනු ළමයි හදන්නේ නැහැ නේ. මුන් ඔක්කොම අර මියාකාරීපත් එක්ක මේ ඉන්නේ. මුන් ඔක්කොම මියාකාරීපත් ඔක්කොම ගිහලා මියාකාරීපත් එක්ක සම්බන්ධ වෙලා අපේ ලංකාවේ ඉන්න ගෑනු ටික. අර බුදුහාමර ත්‍රිපිටකයේ අටුවාය තියෙන විනය පිටකයේ විනය නීති වරාජිකා පාළි වල මොකද්ද මුකම් පත්ම දලාකාරං කියලා ඒ කතාව. මුකම් පත්ම දලාකාරං වාචා චන්දන සීතලම් මදු ත්‍රිප්‍රති දිවා ග්‍රියාතු හලාහලම් මේකේ තේරුම ඔක නෙමෙයි නමුත් අර මුකම් කියන්නේ කටරේ මාත්‍ය මං කියන්නේ මට කියන ගොඩනේ කැකිලාවේ සුදත්තාන් දත්ත නාමඳුරන් යාන විස්තර තියෙනවා අපේ අටුවා තියෙන වංගල ඔතන මං කියන කයිලාවේ අපේ අම්බේකම කියවන කැමිසිද්දරේ ඒ අංශේ මහඳුරෝ ඒ මහා අපේ කවුද රාමයේ මේ පරමසිංහත් එක කියන්නේ ඔය කාන්තාව පිළිබඳව මං දන්නේ මට කියන්න තේරෙන්නේ නැහැ ඉතින් මම දන්නේ කාමසූත්‍ර විතරයි කාමසූත්‍ර බැලුවා කජුරාව බැලුවා විනය පිටකේ පරාතිකා පාළුව විශ්ව විනය වාක්‍ය බැලුවා ඒක කො මාරු ඒවා තියෙන්නේ ඊට පස්සේ විසාකාගේ කතන්දරයක් තියෙනවා ඒක බැලුවා ඊට පස්සේ මං ගියා කජුරාව වල ඒකේ මරු ඊට පස්සේ ඉයා දිමුලාගල දිමුලාගල කී බැලුවා තිනා ඔය දිමුලාගල තල්ලපුවත් දිමුලාගල තල්ලපුවත් ඉන්නවා කාමදේව කාමදේවගේ නමක් තියෙනවා දිමුලාගල සෙල්ලිපි සෙල්ලිපි තියෙනවද ආ ඔව් කාමදේවත් ඉන්නවා ඒ රෙප රෙපියා ඉන්නවා රෙපියා තියෙනවා ඔක්කොම ඉන්නවා තා පොඩ්ඩක් කොහොම යන්කෝ දිමුලාගල සෙල්ලිපියෙන් රෙපියා පෙන්නන්න නංගුද ඔය ලැන් පිටපත් කරපු එකේම නේද කාමදේව රෙවයා රපි ඔක්කොම් කට්ටිය පෙන්නන්න මොකද මේක ඉක අල්ලපුවත් එන්නේ තියෙන්නේ අනිවාර්යෙන් තියෙන්නේ නේද ඇඩ්‍රස් එක අයි බලක් කියන මාත් ඔය තියෙන කර බැටිකල බදුල්ල බැටිකල රෝඩ් තියක් පුළුවන් කෙනෙක් හොයාගන්න දෙන්න මාත් ඇඩ්‍රස් එක මන් දෙන්න මං කියන්නේ නැති නේද හොයාගන්නවා මම නම් කියන්නේ නැහැ ලංකා ජීවත් වෙන කිසි කෙනෙකුට මෙන්න පිටපත මං ගා තියෙනවා බෙහෙරගල ඉන් බින්තන්න පත්තු ඔක්ක බැටිකලෝ දිස්ත්‍රික් 2 1/2 මයිල් north of 67 mile post on the road of Batikolo from Badulla again man man ingen telu kalanna badulla madakalu pare mona kanu gawada yannone 67 weni kanuwata kanuwata yanawa oh etenin uturuda yannona kilo satabum දෙකම ආර. ඔව්. එතෙන්ද ගියාම තමයි අර බෙහෙරගල බින්දෙන්ඩ පත්තුවට අහුවෙන්න. යන්න පුළුවන්. අහුවෙන්න. හ්ම්. නැත්නම් අන පුළුවන් කෙනෙක් ඉන්නා නම් ගිහලා වල්ලන්නකෝ. ඔය තියෙන තැන අන ආයේ මොකුත් නැහැ නේ. ආයේ මොකුත් නැහැ. ජිප් එකක් ගත්තා බැටල් ඩීසල් ගහගත්තා රුපියල් 15000 කට. ආයෙන එකයි තියෙන්නේ කොහොමද යන්නේ? කලින් යනවා බදුල්ලට. ඔව්. බදුල්ලට ගිහලා බදුල්ල ඉඳලා යනවා මඩකළු පාරේ කිලෝමීටර් 67ක්. ඔව්. 67ක් ඇතුළේ ඔතන කියන්නේ කොහෙද මම දන්නේ නැහැ. ඔතන කියන්නේ බක්කනාත පැත්තේද අනිත් පැත්තේද? වංගත පැත්තේ. ඔතන කියන්නේ එහෙම යන්න බලන්නේ නැහැ නේ මහත්තයා. උපුල් ඉඳින් නැගිට ගිහින් දමින් ඉඳි බල්ලවාරින්. දමින් නෙවෙයි රාජමන්ත්‍රී මහත්තයා නිද්ද කියලා බල්ලවාරින්. රාජමන්ත්‍රී මහත්තයා මේ දවස්වල නිදුලු. ඔව් කැම්මි කැම්පිටකින් පත්තුළු ගහනවලු මිනිහට. දෙන්නවලු අටි හැලෙන්න. මන් දන්නේ YouTube එකේ වීඩියෝ තියෙනවා කැම්පස් එකේම කට්ටිය. කැම්පස් එකේම නේද? තාප්පිය ගහන්නේ. රාජසමද එන්නේ නැතුව පැනලා ගිහලා. අර වීඩියෝ එක මම අද උදේ බැලුවා. එහෙමද? මම දැන් අවුරුදු 3ක් තිස්සේ ඉඳි මම පෙන්නන්නම් ඕන. හැබැයි ඉතින් මේ ලංකාවතර බාහිර යනට කියලා කියනවා ලංකාව ඊට පස්සේ ජනතාවට ඊට අවුරුදු 4000කට ආවේ අවුරුදු 40යි. අනේ මම ඒක බුදුවරු වල හරි. ඉතින් පැයක් ගියා මහත්තය. විනාඩි 52ක් ගිහිල්ලා දෙනවා. මම තනියකට දාන්න කෑලි කපලා දාන්නද? තනියෙ දාන්න. තනියෙ දාන්න. එනං. ආයිබෝවා. ආයිබෝවා. දැන් ප්‍රඥාපාලව ආපු කට්ටියගේ.